දිග නිමාණය පිළිබඳව අප මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරනවා. දිග නිමාණය. දැන් වැටක කම්බි ගසලා තියෙන විට කෙලින් නැති වැටක් නම් එක ළඟ තිබෙන කණු දෙකක් අතර පරතරය සමාන වෙන විදියට කණු හිටවල තියෙනවා. වැටේ සිටුවා ඇති කණු ගණන 50යි. වැටේ සිටුවා ඇති කණු ගණන 50යි. කණු සංඛ්‍යාව 50යි. කණු දෙකක් අතර පරතරය. කණු දෙකක් අතර පරතරය. මීටර 3යි. කණු දෙකක් අතර පරතරය මීටර 3යි. වැටේ දිග. වැටේ මුළු දිග හනවා. දැන් අපේ අතේ ඇඟිලි 5ක් නම් පරතර ගණන 1 2 3 4 පරතර ගණන 4යි. හැබැයි පේලියට තියෙන්න ඕන. දැන් මෙම ගණක රාමුවේ කූරු 3ක් තිබෙනවා. පරතර 2යි. අපි හිතමු මේ කූරු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 3ක්. එහෙමනම් කූරු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 3 නම් මෙම ගණක රාමුවේ මුලින්ම පිහිටි කූර සහ අවසානයේදී පිහිටි කූර අතර පරතරය දිග මේ පරතර දෙකයි. එක පරතරයක දිග සෙන්ටිමීටර් 3 නම් 3 + 2 = 6යි. කූරු ගණන 3 නම් පරතර දෙකයි. මෙම ගණනෙහි කණු සංඛ්‍යාව මීටර ලෙස සටහන් වෙන්නේ වැරදීමකින් කණු ගණන මීටර් 50යි. කණු ගණන මීටර් 50ක් කියලා එක මීටර් වෙන්නේ නැහැ නේ කණු ගණන. කණු ගණන 50කි. හන්දේ කණු සංඛ්‍යාව 50කි. කෙලින් ගසා ඇති වැටක එක ළඟ කණු දෙකක් අතර පරතරය ආසන්න ලෙස මීටර් 3ක් වේ. වැටේ ඇති කණු ගණන 50ක් නම් වැටේ මුළු දිග නිමාණය කරන්න. කණු සංඛ්‍යාව 50යි. කණු දෙකක් අතර පරතරය මීටර් 3යි. පරතර සංඛ්‍යාව වෙන්නේ 50න් එකක් අඩු කරා 49යි. වැටේ මුළු දිග බලන්න 49 3න් ගුණ කරන 147යි මී. පොතක ඝනකම සෙන්ටිමීටර 3කි. පොත් පහක් පොතක ඝනකම ආසන්න වශයෙන් සෙන්ටිමීටර 3කි. ආසන්න වශයෙන් සෙන්ටිමීටර 3කි. පොත් පහක් 1 + 1 තබා ඇත. මෙන්න මේ විදියට පොත් පහක් 1 + 1 තබා තිබෙනවා. එක පොතක් මත තව පොතක්. ඒ පොත මත තව පොතක් වුණාම පොත් පහක් 1, 2, 3, 4, 5. පොත් පහක් 1 + 1 තබා ඇත. මේසය මත තැබූ විට පොත් පහෙහි උස සොයන්න. මෙන්න මේ විදියට. දැන් තැබුවොත් ආසන්න වශයෙන් 1 සෙන්ටිමීටර 3යි. මෙන්න මේ උස. ආසන්න වශයෙන් අපි නිමාණය කරනවා කියන්නේ
දැන් මේ එක පොතක ඝනකම සෙන්ටිමීටර් 2.8ක් වෙන්න පුළුවන්. තව පොතක් සෙන්ටිමීටර් 2.6ක් වෙන්න පුළුවන්. තවත් පොතක් සෙන්ටිමීටර් 3.3ක් වෙන්න පුළුවන්. තවත් පොතක් සෙන්ටිමීටර් 3.4ක් වෙන්න පුළුවන්. එතකොට ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 3. මේ පොත් පහෙහි උස अभी पोत गाने ने पाहा वैसे लिए ना पोत गाने ने समान आई पाहा सेंटीमीटर पोत गाने ने पाहा पोत गाने ने एक अक्याक ने सें पोत गाने ने पाहा एक अमाते एक अतेबू पोत पाहे ही उसे पोत पाहे ही उसे एक मात्रा एक तबू इते पोत पाहे ही उसे समानाई सेंटीमीटर तूने ए वा पाह पास्सरत तूने पहलवाई सेंटीमीटर निमाने की अन्ने सेंटीमीटर पहलवाई पहलवाई दशम एक का देख का तूना हाथर पहावेन न पुलवां पहा वेन्न पुलुवन्द पहलवाई दशम पहा उनु गमं दासय वेनो एहेनम बै पहलवाई दशम हतर वेन्न पुलुवन् वेडिम उस अडुम उस वेन्न पुलुवन् सेंटीमीटर कीयद 14.6 මෙන්න මේ විදියට ප්‍රශ්නයක් පොත් පහෙහි උස ලෙස ලැබිය හැකි සියලු අගයන් ලියන්න පහළව ලෙස ලැබෙන්න පුළුවන් 14.9 14.8 14.7 14.6 14.5 14.7 ලැබෙන්න පුළුවන්ද 14.7 ලැබිය හැකිද ඔව් කියන්න පුතා පුළුවන්ද බෑ 15න් පසුව 15.1 15.2 15.3 15.4 15.5 ලැබෙන්න පුළුවන්ද කියන්න බෑ මේ දිගවල් කියන සියලු දිග සෙන්ටිමීටර් වලින් වේ ඊළඟ ප්‍රශ්නේ පොත් පහෙහි උස ලෙස ලැබිය හැකි පොත් පහෙහි උස ලෙස ලැබිය හැකි විශාලතම අගය සහ කුඩාම අගය ලියන්න කුඩාම අගය විශාලතම අගය කීයද මේ ලියපුවෙන් විශාලතම අගය 15.4 සෙන්ටිමීටර කුඩාතම අගය කුඩාම අගය සමානයි 14.5 सेंटीमीटर रूपये देखवेन पड़ी पेले ही पड़िया का उसा आसन्न वशेम 15 सेंटीमीटर पड़िया का उसा सेंटीमीटर 15 पड़िया का उसा में 15 सेंटीमीटर 15 आसन्न वशेम
ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 15ක්. එහි පාමුල සිට ඉහළට පඩිය නගින විට ඉහළම පඩියට නැගී අයකු සිරස් සුස ලෙස නිමානය කරන අගය මීටර වලින් ලියන්න. පඩි ගණන සංඛ්‍යාව බලමු. පඩි සංඛ්‍යාව කීයද? 1 2 3 4 5 6 7 ගණන් කරලා බලන්න පඩි සංඛ්‍යාව. 1 2 3 4 5 6 7 පඩි සංඛ්‍යාව කීයද? 7යි. පඩියක උස ආසන්න වශයෙන් සෙන්ටිමීටර 15. පඩි සංඛ්‍යාව සමානයි 7. පඩි පෙළෙහි උස සමානයි සෙන්ටිමීටර 15 ගුණ කිරීම 7. 7 වරක් 5 35න් 5යි 3ක් ඉතිරි. 7 වරක් 1 7යි 3යි 10යි. සෙන්ටිමීටර මීටර වලින් අහන්නේ. මීටර සෙන්ටිමීටර 100යි සෙන්ටිමීටර 5යි. සෙන්ටිමීටර මීටර කිරීමට 100m බෙදනවා. 5 කියන්නේ බිංදුව සෙන්ටිමීටර 1ක් කියන්නේ මීටර 0.01යි. සෙන්ටිමීටර 5යි කියන්නේ මීටර 0.05. 1.05යි මීටර. එසේ අපි පිළිතුර සපයන්නේ මෙම උස මීටර වලින් අසන බැවින්. ඊළඟ ප්‍රශ්නේ. මෙහි පොත්මිටියක රූපයක් දැක්වේ. මීටර 2ක් උස රාක්කයක ඉහත වර්ගයේ පොත්මිටි 20ක් එක මතයක සිටිනසේ ගොඩ ගැසිය හැකිද? පිළිතුර පැහැදිලි කරන්න. බලන්න මෙතන සෙන්ටිමීටර් 15ක් තියෙනවා. සෙන්ටිමීටර් 15 මේ පොත් මිටියම උස. පොත් මිටියක් රූපයේ දැක්වෙන්නේ මීටර් 2ක් උස රාක්කයක එක මතයක පොත් ලැබුවහම පොත් මිටි 20ක් තියන්න පුළුවන්ද? ගොඩ ගැසිය හැකිද? පිළිතුර පැහැදිලි කරන්න. පොත් මිටියම උස තමයි සෙන්ටිමීටර් 15. මේ ඊහිස දක්වලා තියෙන්නේ ඊහිස් දෙකක්. එතකොට මේ කෙළවරේ පොත් මිටියේ උස. මේ විදියට පොත් මිටියක් සැලකුවොත් මේ බඳු මේ පොත් මිටිය උස සෙන්ටිමීටර් 15යි. මෙවැනි පොත් මිටි 20ක් මෙවැනි පොත් මිටි 20ක් එක මතයක තබන. පොත් මිටියක උස. පොත් මිටි එකක උස. සමානයි 15 සෙන්ටිමීටර. පොත් මිටි කීයක් තියෙනවද? 20යි. පොත් මිටි 20ක උස. නිමාණය කරන්න මොකද කරන්නේ? 1 මිටියක් 15 සෙන්ටිමීටර 20ක් බලන්න 20ෙන් ගුණ කරන. 20 කියන්නේ 10 වරක් 2. 10ෙන් ගුණ කරන විට අගට බිංදුවක් දැම්මා
පහළවේව දෙකක් දෙවරක් පහ 10.1ක් ඉතුරු දෙවරක් 1 2 1 3යි 300යි සෙන්ටිමීටර පොත් මිටි 20ක් තියන්නේ මීටර දෙකක් උස රාක්කයක එසේනම් අපි මේ සෙන්ටිමීටර 300ය මීටර බවට හරවනවා මීටරයකට සෙන්ටිමීටර 100ය බැවින් 300 cm බෙදුවහම මීටර 3යි පොත් මිටි 20 හිම උස දැන් පොත් රාක්කයේ උස මීටර 2යි පොත් රාක්කයේ උස මීටර 2යි මීටර 2ට වඩා මීටර 3 විශාලයි एक मत एक सिटीन से पोत्मीटी विस्सा एक मत एक सिटीन से गोड़ गैसी है कि दे नो है किय नो है किय नो नो है किय हे तू है मीटर तू ना विशालाई मीटर देख पारिमितिया क्या ने वाटे दिगर दम मेन्न में रूपे गत्तो दिगर बालना मा दिगर පා 30 සෙන්ටිමීටර දිග සෙන්ටිමීටර 30 අපි මේ විදියට තිව්වොත් දිග පැත්ත සෙන්ටිමීටර 30 दिग सेंटीमीटर तिहा पालल पालल बालमु पालल सेंटीमीटर विसी एकार पालल सेंटीमीटर विसी एकार सेंटीमीटर विसी एकार सेंटीमीटर तिहा पारिमितीय यानुएन अदहस करने वाटे दिग පරිමිතිය සමානයි වටේම දිග එකතු කරනවා 30 එකතු කිරීම 21 එකතු කිරීම 30 එකතු කිරීම 21 එසේ නොමැතිනම් 30 දෙකෙන් ගුණ කළා 21ක් දෙකෙන් ගුණ කළා එකතු කරන්න පුළුවන් එසේත් නොමැතිනම් 30යි 21යි එකතු කරලා දෙකෙන් ගුණ කරන්නත් පුළුවන්. අපි ඒව පස්සේ ඉගෙන ගන්නවා. 1යි 1යි 2යි 3යි 2යි 5යි 3යි 8යි 2යි 10යි 102යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 102යි. වටේ දිග පරිමිතිය දැන් මෙම දැක්වෙන රූපය සමචතුරස්‍රය මේ පාද හතරම දිගින් සමානයි පරිමිතිය යනු වටේ දිග 21 එකතු කිරීම 21 එකතු කිරීම 21 එකතු කිරීම 21 1 2 3 4 දෙක හතර හය අට 84යි සෙන්ටිමීටර බලමු මේ පාදය සෙන්ටිමීටර 20යි මිලිමීටර 5යි සෙන්ටිමීටර 20යි මිලිමීටර 5යි මෙම පාදය 21යි සෙන්ටිමීටර 21 නෙමෙයි 28යි සෙන්ටිමීටර මෙම පාදය 31යි මිලිමීටර 7යි
මෙම පාදය සෙන්ටිමීටර 12යි මිලිමීටර සෙන්ටිමීටර 12යි මිලිමීටර 4යි පරිමිතිය අපි මේ පාද හතරෙහිම දිග එකතු කරනවා දැන් සෙන්ටිමීටර සහ මිලිමීටර මෙම පාදය සෙන්ටිමීටර 20යි මිලිමීටර 5යි සෙන්ටිමීටර 31යි මිලිමීටර 7යි සෙන්ටිමීටර 28යි මිලිමීටර නැහැ සෙන්ටිමීටර 12යි මිලිමීටර 4යි සමාන ඒකක සහිත දිගවල් එක තීරයට ලියලා එකතු කරනවා 5යි 7යි 12යි 4යි 16යි මිලිමීටර 16ක් ලියන්න බෑ මිලිමීටර 6 ලිව්වා අර ඉතුරු 1 10 ඒවා එකක් මිලිමීටර 10ක් සෙන්ටිමීටර 1යි මිලිමීටර 16ක් ආවම මිලිමීටර 10ක් සෙන්ටිමීටර 1යි කියලා මේ පැත්තට ගෙනියනවා 6 විතරයි මෙතන ලියන්නේ 1යි 1යි 2යි 8යි 10යි 2යි 12යි 2යි එකක් ඉතුරු 1යි මේ 2යි 3යි 3යි 6යි 2යි 8යි 1යි 9යි සෙන්ටිමීටර 92යි මිලිමීටර 6යි පිළිතුර දැන් සිට පාඩම ලබන සතියේ ලබන සතියේ හි නැවතත් හමු වනතුරු අදට සමුගනිමු ආයිබෝවන්.